නිර්ිතදිග මොසම සක්‍රීය වීමත් සමග දිස්ත්‍රික්ක රැසකට බලපෑ ඇති අධික වැසි සහිත කාලගුණය ඉදිරි දින කිහිපෙදී අපේක්ෂා කෙරෙනවා. වැසි සමග ඇතිවන සුළං හේතුවෙන් ආපදා රැසක්ද වාර්තා වුණා. දිස්ත්‍රික්ක 19 එක පවුල් 11,949කට අයත් පුද්ගලින් 44,627 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. අයහපත් කාලගුණයෙන් ඊයේ දිනේ වන විට පුද්ගල මරණ 8ක් සිදු ඇති බවටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර කැලණි, කලු, ගිං සහ නිල්වලා සහ අත්තනගලු ඒ ජලමට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ගං වතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. කැලණි ගඟ අවිස්සාවේල්ලෙන් පහළ ප්‍රදේශවලදී ඉහළ ජලමට්ටමක් වාර්තා කරනවා. කලු ගංගාව රත්නපුර සිට කළුතරින් ගංගාව මුහුදට ගලා බසින ස්ථානය දක්වාම ඉහළ ජලමට්ටම් වාර්තා කරනවා. ඒ වගේම කළුගඟේ අතුගංගා ගණනාවක්වත් ඉහළ ජලමට්ටම් වාර්තා කරනවා. අත්තනගලුවය ගින් සහ නිල්වලා කියන ගංගාවනුත් අවධානයෙන් සිටිය යුතු මට්ටම් වල පවතින්නේ මේ වන විට. මේ ගංගා ඩ්‍රෝනි වල පවතින තත්ත්වය ඉතා ඉක්මනින් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි ඉදිරි කාලය තුළ සැලකිය යුතු මට්ටමේ ඉහළ වර්ෂාපතනයක් ලැබුණහොත්. පුත්තලම මාදම්පේ කටුපිටි ඔය පිටාර ගැලීමෙන් හේනේපොළ ප්‍රදේශයේ ඇතිවී ඇති ජල ගැලීම් වලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදාව කණ්ඩායමක් යොමු කර තිබෙනවා. ජල ගැලීම් හේතුවෙන් හේනේපොළ ප්‍රදේශයට පිවිසෙන සියලු මාර්ග අවහිර වීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා. අධික වර්ෂාව සමග දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර ඇති නායෑම් අනතුරු හැඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට මේ වන විටත් නායෑම් අනතුරු හැඟවීම් නිකුත් කර තිබෙනවා. එමෙන්ම කංකසන්තුරේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවන බැවින් නැවත දැනුම් දෙනතුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දෙනවා. ගස් කඩාවැටීම් ඇතුළු ආපදා තත්ත්වයේ හේතුවෙන් පසුගිය දින පහ තුළ සිදු වූ විදුලිය බිඳ වැටීම් හේතුවෙන් 467,500කට අධික පිරිසක් පීඩාවට පත් වුණා. විදුලිය බිඳ වැටීම් පිළිබඳ පැමිණිලි 61,000කට අධික සංඛ්‍යාවක් ලංකා විදුලි බල මණ්ඩලයට මේ වන විටත් ලැබී තිබෙනවා. අමතර සේවකින් යොදවමින් විදුලිය බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට පියවරගෙන ඇති බව විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා. මේ අතර ඉදිරි දින කිහිපෙදීත් අධික වැසි සහිත කාලගුණ තත්ත්වය පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල කඩින් කඩ වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. බස්නාහිර පළාත, සබරගමුව, නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 75ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත් ගත්තම සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැස් ස්වල්පයක් ඇතිවීමේ හැකියාවන් තියෙනවා. බෙංගාල බොක්කාවට ප්‍රදේශවල තිබ්බ සුලි කුණාටු තත්ත්වය දැන් කෙලින්ම බංගලාදේශ වෙරළබඩ තීරයෙන් ගොඩබිම කරා ගමන් කරලා තියෙන්නේ. ඒකේ වක්‍ර බලපෑම තවදුරටත් අපිට පවතිනවා. ඒතර මේ සුළඟේ වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. එම් මුහුදු සීමාව තරමක රළු වීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව මුහුදු රළේ ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. දිවයින තුල සුළඟේ වේගයත් වැඩිවීමක් අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම මේක දිවයිනේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් පැත්ත සහ බස්නාහිර, දකුණු, වයඹ වගේ පළාත්වල සාමාන්‍ය සුළඟේ වේගයේ පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. වැසි සමග මේක 50-60 දක්වාත් ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා.